ආයුබෝවන්. එදිනදා වැඩ වඩාත් වේගෙන් මවුස් එකට වඩා කීබෝඩ් එකෙන් කරගන්න පුළුවන්. අද දවසේ නාලිකාවෙන් අපි අද ඔබට ගෙනෙන්නේ Windows මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන අයට වැදගත් වන කීබෝඩ් shortcut ටිකක්. කීබෝඩ් එකේ Windows ලාංඡනයේ තියෙන යතුරු එබුවාම start menu එක එනවා. එතකොට හැමතිස්සෙම මවුස් එක වම් පැත්තේ යටටම ගෙනියන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ arrow keys EQ-වේ ඊතල තිබෙන යතුරු වලින් පුළුවන් අපිට ඕන ප්‍රෝග්‍රෑම් එක select කරගන්න. දැන් enter කෙබුවාම ඒක open කරගන්න පුළුවන්. වැඩ කර කර ඉන්න අතරතුරේ එක පාරම desktop එකට යන්න ඕන නම් Windows key එකත් එක්ක D එක press කරන්න. දැනට විවෘත වෙලා තිබෙන ඔක්කොම minimize කරන්න ඕන නම් Windows key එකත් එක්ක M අකුර press කරන්න. ආයි ඒවා උඩට ගන්න Windows key එකයි shift එකයි M එකයි දුන්නම හරි. My computer open කරගන්න Windows key එකත් එක්ක E අකුර පාවිච්චි කරන්න පුළුවන්. ඔබට මොනවා හරි ෆයිල් එකක් හොයාගන්න ඕන නම් Windows key එක ඔබාගෙන F අකුර එබුවම search එක open වෙනවා. ඔබ නිතර command prompt එක පාවිච්චි කරනවා නම් Windows key එකයි R එකයි දීලා run dialog එක tag ගාලා open කරගන්න පුළුවන්. ඊට පස්සේ එතෙන්ට cmd කියලා ගහලා enter කරන්න. ඉක්මනින් account එක lock කරන්න ඕන නම් Windows key එකත් එක්ක L අකුර press කරන්න. දැනට open වෙලා තියෙන Windows අතරේ මාරු වෙන්නට නම් alt එහෙමත් නැත්නම් alt key එක press කරගෙන tab key එක ඔබද්දි එකින් එක මාරු වෙනවා. ඔබට අවශ්‍ය window එක ආවට පස්සේ key එක අතහැරියම ඒක තිරේ මතට එනවා. browser එකේ ගොඩක් tab open කරගෙන ඉද්දි ඒ අතරේ මාරු වෙන්නට ඔබට control එකයි EQA CTRL key එකයි tab එකයි press කළාම හරි. අලුතින් browser tab එකක් open කරන්න ඕන නම් control එකයි T එකයි press කරන්න. ඒ වගේම ඔබ web address එකක් type කරද්දි web අඩවියේ නම type කරලා control enter ගැහුවාම ඒකේ මුලට www සහ අගට .com ඉබේම එකතු වෙනවා. control shift සහ n key එක chrome browser එකේ ගැහුවාම incognito mode එක open වෙනවා. ඒකේ ඔබ පිවිසෙන web අඩවිය save වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා වැඩේ ඉවරනාට පස්සේ browser history clean කරන්න කරදර වෙන්න ඕනේ නැහැ. firefox වලට යන්න නම් ඒකට shortcut වෙන්නේ control shift සහ p key එකයි. ඉතින් මේ වගේ තවත් වැදගත් දේවල් දැනගන්න අපිව subscribe කරන්න. ඔබ මේකට කැමති වුණා නම් video එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.